constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මොකදුනේ විශේෂාංගයට අද දවසේදී අපේ ආරාධිතය බවට පත් කරගත්තේ කෝප් කමිටු සමාජික එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුවක් මහත්මයා ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් මන්ත්‍රීතුමා දැන් ඔබතුමාලා පුන පුනාම සඳහන් කරා වැඳුම් කර ගනුදෙනුවෙන් වංචාවක් සිදු වෙලා නැහැ කියලා හැබැයි දැන් මොකදුනේ නෑ අපි කොතනකවත් පුන පුනා කියලා නෑ වංචාවක් සිදු වුණාද නැද්ද කියලා හැබැයි සුජීව සේනසිංහ මහත්මයා පොතක් ලියනවා මේ සම්බන්ධයෙන් පොතේ අන්තර්ගත කරුණු අනුව තේරෙන්නේ වංචාවක් සිදු වෙලා නැහැ කියන කාරණා නෑ සුජීව සේනසිංහ එතුමා තාමත් එතුමාගේ මතය ඉන්න මොකද එතුමා යම් කිසි දෙයක් අධ්‍යයනය කරලා ලියපු පොතක් ඒක මට ඇත්තට මේ පොත ඉවරනකම් කියවන්න බැරුව ගියා දැන්වත් එක්සත් ජාතික පක්ෂය පිළිගන්නවද මෙහි මූල්‍ය වංචාවක් සිදු වෙලා තියෙනවා කියන කාරණා නෑ එතන කොමිසමේ දීලා තියෙන වාර්තාව අපි දැන් පිළිගන්න ඕනේ කොමිසමේ හැටියට මේ ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ මොනවද මේ මැතිවරණ අරගෙන මඩ ගැහිමි ව්‍යාපාර මම අර්ජුන ඇලෝසියස් එක්ක කතා කරලා නැහැ. ඔය කෝප් කමිටු සම්බන්ධවත් මේ ගනුදෙනු සම්බන්ධවත් කිසිම දෙයක්. මොකද හේතුව මම කතා කරලා තියෙන්නේ වෙනත් කාරණාවකට. මොකද දැන් මේ කෝප් කමිටුවේ බැඳුම් කර සිද්ධිය පිළිබඳව විමර්ශනය සිදු කරන කාලය ඇතුළතම ඔබතුමාට දුරකථන ඇමතුම් 23 කුත් තවත් සජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ටම දුරකථන ඇමතුම් 600ක් විතර මේ දැන් ඔය පරීක්ෂණය කරන කාලය ඇතුළතනේ ඔය දුරකථන ඇමතුම් ගැන වාර්තා එළියට එන්නේ. ඊට පෙර පසු කියන වාර්තා නැහැ නේද? එතකොට ඒවත් බලන්න ඕනනේ දැන් අපි මම ඇත්තටම කොච්චර කතා කරාද කියලා මම දන්නේ නැහැ පත්‍රේ දානක. හැබැයි මන්ත්‍රීතුමා ෆුට්නෝට් කල්ලිය කියන මන්ත්‍රීවරුන් කීප දෙනාටම තමයි මේ දුරකථන ඇමතුම් ලැබිලා තියෙන්නේ. ඉතින් ෆුට්නෝට් කල්ලිය කියන්නේ ෆුට්නෝට් කල්ලිය අපි තව ඉන්නවා. අපි කවුරු හරි කතා කරපු දේ බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් යම් වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් තමයි මේකට බලපාන්නේ. හැබැයි මන්ත්‍රීතුමා කෝප් කමිටුවක විමර්ශනයක් කරද්දී ඒ විමර්ශයට අදාළ ආයතනයේ ප්‍රධානියත් එක්ක සම්බන්ධතා පැවැත්වීම සදාචාරාත්මක නැහැනේ. අපි කෝප් කමිටුවේ පරීක්ෂණය කරේ මොකක්ද? අර්ජුන ඇලෝසියස්ද? අපිට කෝප් කමිටුවේ පරීක්ෂණය කරන්න පුළුවන් කායකද? මහ බැංකුවේ එන අපිට මහ බැංකුවේ නිලධාරී කවුරුත් එක්ක කතා කරන්න පුළුවන්ද කවුරුත් එක්ක කතා කරන්න බෑ දැයසර ජයසේකර අමාත්‍යවරයාටත් දුරකථන ඇමතුම් දෙකක් ඇවිල්ලා තිබ්බා ඔහු සඳහන් කරා කෝප් කමිටු වාර්තාවට බලපෑම් කරන ලෙස අර්ජුන් ඇලෝසියස් ඔහුගෙන් ඉල්ලා සිටියා කියලා දැන් ඔබතුමාට ආපු කෝල් 23 ඇතුලේ එවැනි ඉල්ලීමක් එහෙම ඔහු කරේම නැත් කිසිසේත්ම කළා නෑ මොකද එයා හිනාවේ මගෙන් එහෙම ඉල්ලපුවා මට මොනවද දෙන්න පුළුවන් අපිට ඊට පස්සේ දැන් කතා කරන්නත් බෑ නිකන්වත් කතා කරපුවම ලොකු ප්‍රශ්නයක්නේ දැන් යාළුවෙකුට කතා කරා දෙපාරක් බලනවා මේ කතා කරන්න ඕනද නැද්ද කියලා වෙලා දුරකථන සංවාද වලින් පස්සේ ගොඩක් වෙලාවට මන්ත්‍රීවරු සීලු දෙනා ඔබතුමා ඇතුළේ කිව්වේ මම මෙහෙම අඳුරනවා මගේ සීයා අඳුරනවා නැත්නම් මගේ යාළුවෙක් එහෙම කියලා මෙතරම්ම සමීපතමයක්ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අර්ජුන ඇලෝසියස් නෑ මං හිතන්නේ එහෙම මන්ත්‍රීවරු ගොඩක් දෙනෙක් සමීපයි කියලා මං හිතන්නේ යාළුවෙක් කවහරි මැරුවා කියන්නේ මොකද දෙයියනේ කරන්නේ එතකොට අරමනියා මරුදුසයා මැරුවා කියලා අර යාළුවා දාලා දුවන්න දර මනුස්සයන කොට බෑනේ මන්ත්‍රීතුමා මේ සමස්ත සිද්ධාමයේ දිහා බැලුවම ජනාධිපතිතුමාගේ කඩුවෙන් අවසානයේ කැපුණේ එක්සත් ජාතික පක්ෂයේ බෙල්ලද? අපේ බෙල්ල අතිගරු ජනාධිපතිතුමාට කපන්න බෑ. අතිගරු ජනාධිපතිතුමාට කඩුව දුන්නේ අපි අතට.